ඒ මැවයි අවථානක නවාද කියලා පන රජන හිතිච්චින් ද ද සංකීලියෙන් ගන ොඩ ජන පාදතියන නක්කමයි මහලතිනවා හොඳ සංකීලියෙන් ස නර්ක සංකකිලියන්ක රජවරු දෙන්නෙක් යපනේ සංකලිවරරර කීප දෙනෙක් හිටියා අපි ඒ ඉදිරියේ දයන දේ සංකිලියෙන්ලා ඉදිරියට ගන්නඩ තැනක් කෙනවා ට පරවර ජනමර පර කි සංකිල්ල කීප දෙනෙක් න සංකිිලි කිවට මේ ගොල්ගේ නං වෙනයිඒ වෙනවෙන නංතියනවා ඇ සසාසාමන පවිච්චකන වචනඇති සක්කිලි කියලා හව නන ඒන නන සවා මනමතක සමහරතන් කල එහෙමත් සංකලියෙන් නෑ ඒ අර පරණරූප සිංගම් කියන වෛද්‍යවරයා පරාජසය කරන්ගේ තුන්ගනි පුතා එයා. මහනුවරටාව මහනුවරජ්ජුරුවන්ගේ දියනි අසනීපවෙලා එයට ප්‍රතිකාර කරන්න. මං එකයි කිව්වේ දැන් අපි මෙහෙම කිව්වට ඒකා බද්ධතාවක් නොතිබුණාාවත් නෙමේ නමුද එහම එහම එන්න බෑන එෙම පරසතුරන හරිද මෙයාම මේ වෙදකන් කරන්න මහනුවරටාපල සංකිලි පැල්ල රාජ්‍යාල ගත්තතා මේයා නුරගහිලන අමට අපේ ජාතික කටාව. යළිත්ති අපේ අනවිිට ඩිස්ට්‍රී වැඩසරහන සමඟ ඉතින් ඔබට යළිත් මතක් කරන්න විශේෂෙන් මහචාරයතුමා මේ දවසල ඉන්නේ මේ ඉදිරි සතියේ ඉන්නේ මෙල්බන් සාප් පත් නගරවල ඉතින් ඒ ඒ වැඩ සධහන ඒ කටයුතු කොහොම සිද්ධ වෙන්න කියලා ඔබට පල්හැ තියෙන්න්න දුරකතනංක ස්ටිලි මිතරන්ටකින් පල් හතින දුරකතනංකවලින් පුළුවන් ඔබට සම්බන්ධී කරණය කරගන්න විස්තර ලබාගන්න කොයියා කරෙන්ද සිද්ධ වෙන්න කියලා. ඇස ගිය සතිි කතාබා කරකර හිටියමේ යාපනයේ කෙටි කාලයක් රජකරපු පාලනය කරපු, යාපනේ රාධානයක් විදිහයට පවත්වගෙන ගියා කියලා සැලකෙන්න්න තින සාධක යම් ි ප්‍රමාණය පිල්ි අදත් ද නල්වූ කෝවිල ගවට කියල පොඩ්ඩදු ැනකොට ්‍රහමසේවක මහත්තයාගේ තිීනවා එකඒ ගහලති නල්ලූු රාජානය කියලා නල්ු රත ඔ හේතු නල්ලූර් කේද්‍ර කරගෙන තමයි අපි කාලින්ග මාගගෙන්න්න පටන්ගත් එෙමේ කතාව කාලින්ග මාගගෙන් පටන් අරගත්තාම කාලින්ග මාග තමන්ගේ බලය ස්ථාපනය කරගත්තේ නල්ලූර් කේද්‍ර කරගෙනයි කියෙල අපි සඳහන් කරා එතකොට එයා එයාගේ නම තමයි ඔය විජය කුළන්ගේ චක්‍රවර්තිය එහමන තා සිංග යාරියන් කියල හැම හැම ලේකනවල අඳුන්වල තියෙන්නේ කාලිංග මාග එතකොට ඒක තමයි අර නල්ලූර්ම රාජ්‍ය කියලා එකට කියන්නේ ල කේන්ද්‍ර කරගෙන රජක කලා කියනෙ ඉති කෙසෙහෝ ඒවා මේ අපි පහුගිය වැඩසටහන අවසන් කළේ අ පරරාජශකරන් කියලා කෙනෙක් කාලේ වන්‍යරුවරු ලුකු පීඩනයක් ඇති කලා මේ ඇතිකරාට පස්සේ ඔහුට ඒකට මුණ දෙන්න බැරුව ඔහු ඉන්දියාවලට පලාගියා කියලා එතකොට මේ පරරාජ සිංහම් පරරාජශේකරන් ටිකකාලයක් ඉඳලා මේ ආපහු අපි දන්න අවරු දාහතක් කාලයක් හිස් වෙලා තිබුණා ඉස්සලමුණේ මේ පරාජසය කරන පැනලග සමාවෙන්ට කනගශූරියය ආරයෙන් කෙනෙක් කරන කනගශූරී සිංගගේයාරියෙන් කෙ ලපිකිවේ ඔහු මයි පැනලගේ වන්්‍යර්වරුන්ගේ බලය මතුෝනහම ඉතින් කනගශූරී සිිංගේයාරයන්ගේ ලොකුපුතා තමයි පරාජශය කරන්න පරාජසය කරෙන් හු ලොකපුතා ඔහු ල ආපහු යාාපනයට ඇවිල්ල යාපනයේ බලය පිහිටව්වා ඉතින් අපි ඒවෙලාවෙ කිව්වාඒකාලේ හුගේ සොහොයුරා ්‍රයකරාගෂය කරන් කෙනෙක්කන යාපනයේ ශාස්ත්‍ර පීටයක් පිහිටව්වා ඒවාගේම දෙමලභාෂාවෙන් රජිත සාහිත්‍ය කෘති සැලකයුතු ප්‍රමාණයක් ඉන්දාවෙන් දකුණු ඉන්දියාවේ මෙහට ආනයනය කලා කරලා ඉතින් ඒ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් යාපනය ඇති වුණා ඉතින් මේඒඉතිං අමුතුුවෙන් විමතියට පත්වන්න කාරණයක් නෙමෙයි අප අපේ දකුණ එහිටපු රජවරුන්ට මේ ආර්ථික ශක්තියක්වොත් සංග්‍රාමික ශක්තියක්වත් යොදවන්ඩ පුළුවන්කමක් තිබුණේ නෑ මේ යාපනයත් ඇදාගෙන රටේ ඒකාබද්ධතාව දේශපාලනිික ඒකාබදධත තියාගන්න නමුත් එවුනාට අපට පේන විදිහට එම ඒකාබද්ධතාවක් නොතිබුණා කියලත් අපට කියන්න බැෑහමකද හේතු මේ ගොල්ලු පිළිමලුන් හැටියට නෙමේ කටයුතු කර සතුරන් හැටියට නෙමටයුතු කරේ කියන අපට පේනැතිය නමුද සතුරුව දුරක් එහෙම තිබුණ නං මේ දෙමළ ශාස්ත්‍ර පීටයක් පිහිටවලා පොත්තා ආස්්‍රාලියක කටයුතු කරන්න ස්්‍රාලිටයුතු කරන්න බෑන අපි පහුගේ සතිය මේ මතක් කරා මේ රජුගේ න කියනේ කර අර්ශකේශරී කියන කියන රගුවන්සේ දෙමළ භාෂාවට පර්තනය කරයි කියලා. එතකොට ඕනෑම සමාජයක ශාස්ත්‍රී ප්‍රබෝධයක් එන්නේ සමාජයේ යම්කිසි දුරකට නිශ්චලතාවකට පත්ව නහම අපි දන්න හයවැනි පරාක්‍රම බහුරජුත්තුමාගේ කාලෙ කෝට්ටේ ඇතිවෙච්ච ඒ පුුණර්ජීවනය ඒවගේම දම දෙනී පරාක්‍රමබහු මේ නැන් බඹර පරක්‍රම බහුරජ්ජුරුදි කාලේ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වෙන හැටි ඉති මේවා රාජ්‍ය දේශපාලනය ස්ථාවර වෙනකොට සමාජයක් තුළ හහම ප්‍රබෝධයක් ඇති වෙනවා. ස්ථාවරවීමම හේතුවක් නෙමයි සාහිත්‍ය ප්‍රබෝධය ඇතිවෙන ත්‍ර සාහිත්‍යය උන්නතකාමී පාල එකේ ඉන්නත් ඕන එට උදව් දෙන්න ඒවාගේ කරන්න එතකොට ශාස්ත්‍රය ප්‍රබෝධයක් විබේීම සමාජය තුළ හටගන්නවා. ඇතවට දෑම යාාපනේත් කනගශූරරි සිංගේ යාරියන්ගේ පුතා පරරාජශය කරන් ඇවිල්ල පාලනය කරන කාලෙත් මේ ඒ වගේ ප්‍රබෝධයක් හටගත්ත බව අපට මේ පේනවා ඉතිං ඇත්තෙම් පරරාජෂේකරන්ගේ ඉති ඔ රජෝරු විවාහ කරගන්නවන එකක විවාහ එති මේ පරරාජසයකරන්ගේ නියමිත විවාහයකුත් නෙමෙයි මේ නිකං සඳහන් කරන්නේ නිල නොවන විවාහයක දරුවක්කිතය සංකිලි කියලා එතකොට සංකිිලි හරි ලොකු තර්ජනයක් වුුණා පරරාජසයකරන්ගේ පාලන කාලේ ඔහුගේ පරරාජසයකරන්ගේ නීති්‍යානු කූල රාජ්‍යවරුමේ තියන දරුවන්ට පාලනය ලබාගන්න වටට ප්‍රතිවරෝධයක් නැගුවම ංකලි කියන අර නිත්‍යානකුල නොන දරුවා. මේ කොහමහර මේ කවස්ථාවකදී ඔය පරරාජශය කරම්ගේ පුතෙක් හිටියා ය තුන්වෙනි පුතා පරණරූප සිංගම් කියලා. පරනිිරූප සිංගම් වෛද්‍යවරෙක්. එද මොහු බලන්න සිද්ධ වන දේවල් මේ පරනිරූප සිංහම් කියන කිය අර පරරාජසය කරම්ගේ තුන්වෙනි පුතා ඔහු වෛද්‍යවරේ ඔහු මේ මහනුවර රජුගේ දියනයට අසනීපයක් වෙලා ප්‍රතිකාර කරන්න මහනුවරටවාඇ මහනුවර කාලි පටන් කරගෙන එ මහනුවර යනුවල දැම සේන සම්මත වික් ල ඇවිල් අපතාම සාකචා කතනතුට ැඩ සාකචාව ගැඩ බැරි හතුකුත් ෙනවා මේ කියන්නතු බෑන යාමනේ කතුන් දර කියන්න න්නවත්ත අනික දැමේ එකට්‍රාත්ම කයි යාපනේ හැන්තියනවා සකටගල ශ්‍රීවර්ධන පුරුව එහෙගනවා කෝට්ට ඔක්කොම සමන්තරෝනයන්නේඒ එක වැඩස ග ඉති තරුන්ගන්න ලමෙක්න ඇැටක හරි සකකිීනණයි සංකීර ලින්ම ඉනක අර ගලාගනපු අන්රාධපුර පොන්නරුව දබදනිය කරුණනෑගල යාාපහුව. ලක්වා ආපු මේ ගලායාම කෝට්ටට කිටට වෙනකොට ඕක විබේදන්නේ වඩ ගත්ත විදිහ. විදිහ එතකොටට එක එක ද යපනේ රජයග කතාර කරඩ තර අපට එක වැඩසට හනග ගම්පොලයි ිය සැකඩ පලපුරයි කෝට්ටයි. සීතාවකයි රයි ගමයි යාපනේ ඔක්කොම එකට කතා කරන අපහසේ ම ව්‍යාකුලාවකතයෙන දැන්නේ හිති ඒකදී මම පෙන්නන්න ගත්ත උත්සාහය තමයි ඒ අර පරණරූප සිංගම් කියන වෛද්‍යවරයා පරරාජසය කරන්ගේ තුන්ගනිපුතා එයා මහනුවරටආවා මහනුව රජ්ජුරුවන්ගේ දියනි අසන ීප වෙලා එයට ප්‍රතිකාර කරන්න මං ඒකයි කිව්වේ දැන් අපි මෙහම කිව්වට මේ මේ ඒකා බදධතාවක් නොතිබුණාාවත් නෙමේ නමුද එහම එහෙම එන්න බෑන හෙම පරසතුරනම් හරිද එහමන රජුරූ කියයි කුමාරයක නෑ මට එහෙම අන්නබෑ අපිමකොට දෙගලන්නට කිල්ල දෙක කරන්න හෙම නෑ ති ම එක කියන්න හේතුව තමයි මෙමේ වෙදකන් කරන්නට මහනුරටාපලයි සංකිිලි පැල්ල රාජ්‍යාල්ල ත්තා එඒ මේයා නුවරගකිල්ලන ඉතින් රාජ්‍ය අල්ලගත්ත සංකෙලි ඒත් මා සහදරය සහෝදරයෙක් ඇති නිල නොන නිලනොන ඉති සංකෙලි මොකද කරේ සංකෙලි පැනල රාජ්‍ය අල්ලගෙන ඔහු මේ පරරාජය කරගේ වැඩි මහල් පපුතු දෙන්නේ ගාතනය කරා ගාතනය කල්ලා රාජ්‍ය පැහරගන්ඩ වැඩට යතු කර හිට ඒතකොටම පර නිරුපසිංහම් තුන්ගනි පුතාන පරාජශක සේ කරන. ඇති ඔහු යිදවරෙක්ති ඔහු අයිදවරෙක්න හ සමහට දේශපාලට එම ලක. ඇල්ක් නොතියෙන්ටත් ඇති වද්‍යවරෙක් වුණයි කියලා දේපාලන කරන්නෑ කළ කියන්නත්ත අපට කිසිම සාක්කා නෑ එම වෙන්න නෑ නමුත් ඉති මෙයා මට පේන්නේ මේ වෛද්‍යවෘත්තයේ ප්‍රායෝක නියල්ල් හිතතියක් තකොට මනුවර රජුගේ දියනිය සූපත් කරන්න මනුවරටආපු වෙලා සංකිලි මේ ගහලා අල්ලගත්තා හැබැ සංකිිලි මොකදක් කළේ සංකිලි මේ මහයමතිකම දුන්න මේ පරණ රූප සිගම් රයට සදරට දෙන්න මරලා ඉතුර වෙච්ත කියෙනනට න්නා සංකිලි ේරු ගන්නඩ ඇති මෙයාගෙන් මට එම ලොකු හානියක් නෑ සහ මෙයාව ලගින් තියාගෙන ඉන්න එක සමනට සංකිලිගේ පාලනට යම් කිසි යාලෝකයක් ප්‍රයෝජනයක් වයි කියලා හිතුවා වෙන්නත් පුළුවන් ගොමර මේ පරණිරූප සිංහම් කියන වෛද්‍යවරයා එක ඇන්නේ මතක තියාගන්න ඕනක් කෞද මේ කවකාගයන දැීම කතා කරනෙ කණකසූරිය සිංගයාරියන්ගේ ලොකුපුතා පරරාජශේකරන් පරරාජශේකරන්ට හිටියා දරුව ඒගුල්ල ලොකුපුත්තු දෙන්නෙක්කෝ යාගේ මේ නිලනොවන පුතෙක්පුර සංගිලිල්ල අති මැරුම්කෑවා තුන්ගැනිපුතා තමයි පර නිරූපසිංග පර නිරූපසිංගම් වෛද්‍යවරයෙක් මේ ඔහු යාපනෙෙන් බැහැ වෙච්ච අවස්ථාවක වෛද්‍ය කටයුත්තකට සංගිලි දේශපාලන බලය පැහැරගත්තා පැහැරගෙන පාලනය කරන ග මං පරණරුපෙසිංගමට දුන්නා මහාඇමතිකම ඉති ඔය විදිහට ය යාාපනයේ දේශපාලනය ඒය වගේ ගලාගෙනවා මකද අපේ වැඩසටහට සවන්දන අපේ හිතවත් ශ්‍රාවකයෝ අපි කෝට්ටේ ගැන කතා කරා ඒවගේම අලකේශ්වරලා ගැන කතා කලා ඒම කතා කර දර සේන අදදි ලංකාරලා ගැන අපිම කතා කරා ඉතින් අර අපි සපුමල් කුමාරයා යාාපනයට ගිහිල්ලා යාපනයේ රාජ්‍යය ජයගෙන ආවයි කියන එක විතරයි අප කලින්වලට සට හංඟුලපි කතා කරේ එනිසා අපටත් වගකී මක්තියනවා ඒ යාපනයේ රාජ්්‍යය යාපනයේ ආර්ය රාජ්‍යගල සමර්තැංවල සඳහන් කරලතිෙනවා මේක මොකද මේ ආර්ේලන්ට නිහිටි අපිගත්තුත් තේෙමනේ නොයක්කර කුලශය කර සිිංගේ ආයෙන් වික්කරම සිංග යාරයියෙන් වගේ ඔක්කොම ආරයෙන්ල්ලා තයි හිටිය වාරයෙන් කල කියැන හේතුවකලට පා්ඩි සබඳතාවක්හෙම තියෙන නිසා කෝහම හරි නුවන් අවසානයේ දී මේ යාපනය රාජවන්ශය කෙලවට පැමිණෙන්නේ පෘතුගීසින් ගිහිල්ල මේ සංකලි ගාතනය කරනවා ඝාතනය කරලා පෘතුගීසින් එහි බලය යම් දුරකටත්පත් කරගන්නවා ඉතින් එතනගේ යාපනය රා පරම්පරාව කියන එක එතන ඉිරි පසේ එලියට යන්නන්නේ නම අදත් යාපනයට ගයත්තේ සංකිලිගේ මාලිගේ කියලා ගොඩනැගින් ක්හෙම ඉතුරුවෙල්ල තියෙනයි. වගේ එතිබිච්ච දේශපාලන අන්තර්කරයා ප්‍රතික්‍රියාවලට ඒවා සනාත කරන නොයෙකුත් පුරාවිද්‍යාත්මක නෂස්ටාවශේෂ අතරීම්පතර යාපනය අදටත් දකින්න තියනවා. එතකොට ඒ මේ ලාංකික ඉතිහාසේ දේශපාලනය සම්බන්ධයෙන් වේවා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වේවා ජනවා ඉතිහාසේ සම්බන්ධයෙන් වේවා එක්තරා වැදගත් තීරණාත්මක කාලපරිච්චේ දයක් ඇටියට අපට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ කාලිංග මාගකෙන් පටන් අරගෙන. චන්ද්‍රබානුලා මාර්තන්ඩයාරි චක්‍රවර්ථයලා කොලෂයකර සිංගයාරියෙන්ල පටන් ශංකිලි දක්වා. ඒ යාපනේ සිද්ධ වෙච්චේ දේශපාලන ක්‍රියාකාරිත්වය. සමස්ත ලාංකික දේශපාලනය හැඩහුරුකම වර්තමානය දක්වා වෙනස් කරඩ විශාල බලපෑමක් ඇති කළන් අද අදපි අපේ සමකාලීන දේශපාලනය දදිහා බැලුවත් අපි දන්නවා හැම දෙයක්ම අයිතිහාසිකයිනේ හැම දෙයක්ම යිතිහාසිකයි. එතකොට මෙම කියනකොට අපේ හිතවත් ස්්‍රාවිකාවක් ඇලිය ලෙවල තිබුණා මේ විස්සර අපි ඩසටහනානකොට පුරාවිද්‍යාත්මක කරුණු ඒව මෙ හුඟක් අපිට දැනගන්න ලැබුණා දැන් ඉතිහාසය පැත්තටම බරවෙල්ල යනවා. අවිතේ ගැත්ත එක ඇත්ත. මොකද සමහර දේවල් තියනවා අපි රවිද්‍යාවනුත් කරන ඉතිහාසය ගොඩ දැමීම තමයි එතකොට ඉතිහාස වාර්තා නැති කාලවල්වල අපි ඉතිහාසකයන්න පවිච්චි කරන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂිණය එතකොට අපි පුරාවිද්‍යාව ගොඩටාරගෙන රාවිටෙල් ලිපි ල්ලිපි ගැනීම මලින්බත්ෙන තුවෙන දේවල් ඒවා පදනම් කරගෙන කාල නිර්ණයන් පදනම් කරගෙන හෙම අපි කතාකරගෙන නවා. එතට අප යිතිහාසික යුගට ලැඹෙනවායගල්ල කියන ඕනෑ තරම් පොත්පත් සාහිත්‍ය මූලාස්වේව තියනවා. තුරි ඒවා හරහා යමින් කතා කරන අතරතුර යම් කිසි ගැටලුවක් ව්‍යාකූලතාවක් තියනවනං ඒක නිරාකරණය කිරීමට අපට පුරාවිද්‍යාත්මක පැත්තෙන් ගණ්ඩ පුලුවන්ද සාක්කයක් මේක සනාත කරන තියනවා දවයක් තිනවාතික බලාගන්නපුලුව ද්‍රව්‍යයක් තිනාති කියල බලා ගණ්ඩ පුල දැන් අපියාර මුල්කාර්තුවේ අපේ ධර්ම හේවා මත්තුම මහත්මය හ ප්‍රශ්නයට එහෙම සංක්‍රාන්තික ලිංගික භාවයක් හෝ වන්ද කරනයක් හෝ අපේ සමාජයේ තිබුණද කියලා කියන්න ගහාම අපේක පැහැදිලි කරන්නට පාච්ච කරේ මූර්තියක් එතකොට පුරාවිද්‍යයක් හැනීමින් මත් එක රාවිද්‍යයක් හැනීමකින් මත්තු එචක්් දෙදයක්ක තොටේ අපේ මූර්තිය පදනමක් හැටිට අරංකිව්වා මේ මූර්තිය අඳුරගෙන තියෙන මේ විදි හට එතු මේකෙන් රූපණය මෙහෙම මේකක් මේක ග්‍රීසියේ තින ප්‍රඩයිට් දෙවගෙනටත් සමානයි එයහෙමනම් අපට යෝජනා කරන්න පුළුවන් එහෙම සංක්‍රාථතික ලංගි භාවයක් තියන පිරි සංුරාධ ප්‍රසමාජයේ හිටියයි කලත් අපට යෝජනා කරන්න පුළුවන් කියලා. එතකට අපි අවශ්‍යවස්ථාවල්ලදී පොනවිද්‍යාත්මක සාක්ෂි නොමසුරුව පවිච්චි කරනවා. දෙන් අප ඔබට මතක ඇති අපි පහුගේ වැඩ සටහනිදි කිවවා යාාපනයේ පාලනය කර පෂීංගේ ආරියෙන්ල ඒගොල්ලෝ චෝඩග නැගෙන ගංග පෙල්ලපතට අයිති අය. ඒ ගල් න තාවත රු ගන්න අපිට පවිචරන පුළන් එ ගල නි ුත්රපු කාසි ඒ කාසිවලට සේතු කාසි කියල කියෑන්න සේතු කියනනි පාළම කියනක සේතු සමුද්‍රම් කියෙල රමේෂශවරම් බොලට ඉතින් මෙ ගොල්ල සේතු කාවලර් කියලත් න් න්නලත් තියෙනවා එකනි රාමේශවරම මේ ආරක්ෂක වූ කියලා. එතකොට අපි ඒ චෝඩ ගංගවරු හමනත්ම සිංගේ යාරියෙන්ල යනන්න එතාව ගැන කියන්නනට අපි කාසියක් ප්‍රයෝජනයට ගත්තා සේතු කාසිය සේතු කාසි ලංකාවේ කාසි ගැන උන්දුවන දන්නවා සේතු කාසි කියලලාන්ඳුුවන්න ම ොද කියන ඇතකොට ඒවා නිකුත් කලේ මේ රජවරු. තර එතනදි පාච්ච කර පුරාවිද්‍යාත්මක මෝලස්්‍රරයා. එතකොට මේ ඉතිහාස කතාව ඉදිරියට අරගෙන යනකොට අපි හිතවත් ශ්‍රාවකන්ට අපේ ප්‍රේක්ෂකයින්ට යම් කිසි ගැටලුවක් ගැටලුවත් තිබනත් නැතත්. යමක් වඩා හොඳින් පැහැදිලි කල්ලා දෙන්න. අපි අවශ්‍ය අවස්ථාවලදී පුරාවිද්‍යාත්මක සාක්ෂය පාවිච්චික නොයි නිසා එ එම හිතන්න එපා අපිදැන් පුරාවිද්‍යාව අතඇරල ඉතිහාසේ පමණක් කියවමින් ඉන්නවායි කියලා නෑ පුරාවිද්‍යාවෙනුත් කරන්නේ රටේ ඉතිහාසේ තමයි ඉදිරිපත් කරන්න එක වෙනම ක්‍රමවේදයක් රව මේ මත පදනම් වෙච්ච ඉති අපි ඒකකිින්වොත් එහට මෙැහට ිහිල්ල නෑ එක පැත්තකට බරවෙල නෑ අප අරමුණ අපි වෙනස් ඒ පනිවිඩේ එක විදිහක චෝදනාත්මක සවරූපයනුත් කියලා තිබුණ දැම් මේ අරමුණ බිඳවැටමින් යන බවපේ නොය එහෙම කියලා නෑ අපි බොහොම හොඳ සිහියෙන් යෝනිසෝ මනසිකාරෙන් ඉඳ ගෙන තම අපි මේ වැඩසටහන කරන්නේ අපේ එහෙම අරමුණක් බිඳ වැටිලා මේක මේ නිකං ජනප්‍රිය වැඩසටහනක් කරන්්ඩ උත්සාහ ගැනීමක් එහෙම එකක්ක නෑ. අපිට අපිට බන්සකෙන් යන්නඩ පුළුවන්තැන් වල බස්සකෙන් ගනවා. ගගක් කරහරි මොක් කරහ න්න ති ඔරුුව රු ප පාවිචක වි්‍ය පාච ක කාල පුරාවි්‍යාවිච්ි කලා ග්‍රන්ථ පාවිච්ි කන කාල් ඉතාහාස පාච්ි කන්න රුවක් ැති වෙලාකුණු අප පිනන්ට අප නට පිනට අප සූදානමෙන් ඉට නිසා එෙම කරයි කියලා ඔන්න දැන් ගුල්ලු හොද වාහනෝො යිල දැන් පීන අප හිතුවන පිනයි කියලා එහම කියන්න එපා අපි හොඳ යනි මනකා සාන ඉලක්කේ කර ගමන් කිරීම අපේ අරුණ අපේ අරමුණ රටට ඔබ සියලු දෙනාට මයිති ඉතිහාසය ඔබේ මුතුන් මිත්තන්ගේ ප්‍රවේනිය මේරට ගොඩනෑගුණු ආකාරය පිළිබඳව ඔබට කතාවක් පැහැදිලි කල්ල දෙඩ හැකි තරං විද්‍යාත්මක පසුබිමකඳ ගැන හැකි තරම් යථාර්ථවාදී සාක්ෂි පාවිච්චි කල්ලා ඒදේ ඔබ වෙත පැහැදිලි කල්ල දෙන එක තමයි අපේ අරමුණ ඉන් එහට අපට සිදු වෙනත් කරම්මුණක් ඇත්තේ නෑ අපිඒ අරමුණ සාධනය කිරීම සඳහා නොයකුත් ආකෘති පාවිච්චි කරයමි වැඩසට ඇතුලි එක එක උපරිමයට ඔබ විතට ගේඩයි අපඒ බලාපොරොත්තු වෙන්න හාවාගේ ඉබ කතාව කොච්චර ආකෘතිව වලින් කියලති නවා කොච්චරාකෘති වලින් කියලතිනා වලින් කිය චිත්‍රප වලින් කියතින කාටන් වලින් කියලති පොත් වලින් ලතිනවා ව එහින්දා මේ අපිට එහෙම අපි වැඩසටහන අපි මෙකරන වැඩේ ගැන එහම අවතක්සේරුවක් කිීම හෝ එහම එහෙම හිතීම සුදුසුනෑ කියලයි මම යෝජනා කරන්න එතකොට දැන් අපි පහුගේ වැඩසටහන් දෙක විතර අපි කාලය කැප කළේ මේ යාාපනයේ ආරය රාජ්‍යය කිය ඒකද මැවතයකයි අස්සාානක ටනවාද කියලලා පපන රජනෙන හිතිච්චින්ද ද සංකකිලියන් කැ කොඩ ජන ප්‍රාදතියන නක්කමයි මහලතිනො හොඳ සංකීලියන් ස ර්ක සංකිලියන් කියර රජවරු දෙන්නෙක් යාපනේ සංකලිවරු කීප දෙනැක් හිටා අපි ඒ ඉදිරියේ දයනෝ දේස කිියල්ලා. ඉදිරියට ගඩ තැක්කෙනවා ට පරවර ජනයමර පරවර ය කියන සංකිල සංකල්ල සංකකිල්ල කීපදනෙක් න සංකිලි කව්වට ගොල්ලගේ නම් වෙනයි එක වෙනවෙන නම් තියනවා ඇ ඔයසාමන පවිච්ිකන වචනතේ සක්කිලිල හ නෑඒකන ඒකනේ න සවා මනමතක සමහරතන් වල හමත් ගැ සංකිලියෙන් නෑ න ආවාාශයෙන්ද ඒක එක වෙන ඒක ට වෙනම විදිහක්කේක. ති අපඒඒ දාළ ැංවලද අපි පෙන්න්නමු නමුත් අපි දැන් පෙන්නුවේ මේ කතාව. අපි සංකිිලිවරු ගැන දීර්ගව කතා කරන්ඩ උත්සාහ ගත්තේ නැත්තේ මේ වෙලාවෙේ අප මේ වෙල්ලා අරමුණ තියෙන්නේ කෝට්ටේ රාජධයන්නේ පල්ලහන් තියෙනවා රයිගමතියනවා සීතාවක තියෙනවා කද උඩරට සංකඩගලපුර ශ්‍රීවර්ධනපුරේ තියනවා ඔය තියෙන අතරතුර අපේ උතුරු පලාාත මොනෝද වනේ. මොකද අපේ මෑතකාලෙත් මේ උතුරේ තිබුණු රාජ්‍යයක් ගැන මහා ලොකු සංවාධයක්ම විවාදයක් මෙමතිනට වෙච්චෙන් ලොකු විවාද කර ගන්න දැන්න්නේෙේ ඉතිහාසේ මෙම රචනාවවෙල තියෙනවා මෙන්නේ හේතු නිසා මේ විදිහ තත්ත්වයක් උතුරේ නිර්මාණය වුණා. ඒක ඒ මේ කියන අපේ වරදක්වත් වෙච්ච ඉතිහාසේ වරදක්වත් නෙමේ ඒවට සහභාගිවෙච්චේ සමකාලීනයන්ගේ ක්‍රියාකාරිතය නිසා ඇතිවෙච්ච තත්ව. එක ඇන්නේ රටේ හිටපු පාලකීන්ට ඒ රට ඇතුල ති ිච්චේ එකකාග්‍රතාව පාලනය කර ගැන්ඩ ක්‍රමවේදයක් නොතිබුණානං. ඒඒ එහෙමවෙන ඒවිදිට වුණා අහිති. එකට අපට අපි මොනද කරන්නේ. අපට තියෙන්නේ ඒ වෙච්ච හැට නිවැරදිව. ඒ තියනත් මෝලාස්්‍ර පාස්ය කරලා එක නිවැරදිව පහැදිලි කල්ලා දෙඩාත්න්. ඒක නිමාවඋුණනානං නිමා වුණනේ කොහම කිය එක පැහැදිලි කල්ලා දෙඩාත්. රට ඇත්තුලේ දේශපාලන වගේ ඉන්දියසා කර කලාපේ දේශපාලනය හා සමස්ත ලෝකයේ ඒකාලි තිබිච්ච භූදේශපාලනය අනුව, සිද්ධිය අපිතේරුම් ගන්නේ කොහොමද කියෙනක විස්සර කරන්නත්. ඉතිං එනිසා සමහරවිට අපි මෙහෙම කිව්වට මේ සිද්ධි ගැන තමන් කාලඇතිස්සේ දරාගෙන හිටපු මත තියන අපේ හිතවත්තු ඉන්න පුොළුවන් ඒදගුලි කියන පුලන් ඔව මනාද කියන්නේ ඔ හම න මේ මෙහම නෙමේ කියලකමක්නෑ අපි මූලාස් කියල තියෙනවා ඒ අදා අවස්ථාවල්දී මූලාස්්‍ර පරිහරණය කල්ලා අපි කියන කරුණුවල සත්‍ය සත්්‍යතාව කොයි වගේද කියෙනෙක ඔබටම මැනගඩ අවස්ථාව තියෙනවා ඉතිං නුවන් දැන්ඔන්න අපි මෙතන පෘතුගේේශෙන් විසින් සංකිලි ගාතනය කරයි කියලා නැවතීම ලකුණත් තිබ්බට සංකිිලිගේ කතාව සංකිලිවරුගේ කතාවතැනින් එමාවට පත්වෙන්නේ නෑ හරි සංකිලිවරුන් පිළිබඳව අපට තව කතා කරඩ මේ දෙවල් තියනවා. ඉති කොහමත් නුවන් ඊළඟට අපි දැන් අපි යාාපනයෙන් අයි කොළඹේෙන්ට පිටත් එෙන්ඩුෝ කෝ්ටෙන්ඩ පිටත් එෙන්න්නන මොකද කෝට්ටේ සහ කොළම්ඹ තවත් දෙවල් සිද්ධවෙමින් තිබුණා මේ ඒගුල්ලෝ සිංගයාරියන්ල උඩහට වෙලා ඉන්න වෙලාවේ මේ පල්ල හා මේ සිද් වෙච්ච ේවල් අපි දන්න දැන් අපේ කතාාව අපි නිමාකරේ පෘතුගීසින් ගිහිල්ල සංකරින් මපගලි ගාතන කරයි කියෙනෙ එකන එනම් පෘතුගීසින්ගේ බලපෑම දැන් අපේ ඉතිහාසේ අලුත් පරිච්චේ දෙයක් ආරම්භ කරනවා ඉතින් මංහිතනය අපි දැන් මොකද මේ පෘතුගීසිී සම්භවේ මකක්ද ස් පෘතුගීසින් සම සිද්ධ වෙච්චදේ අපි කොහොමද මේ පෘතුගීසින්ගේ ඒ පැමිණීම කළමනා කරණය කරගත්තේ දේශපාලනිික වශයෙන් කියන කාරනා ගැන අපි අවධානය යොමු කළ යුතුව ඔව අපිට එහෙනං විරාමයක් දෙන්න විරාමෙන් පස්සේ අපි නැවතත් තලමිට ඩිට්‍රී වැසරහන සමඟ ඒකම පටි ලියනන්න තැ පටිය විස්ස හතලස්ා කොළබ තැල්ෙටි විස හතලිස්පහක් කොළඹ අපි බලංගඉන්නයගෙන් ඉතාමත් කාරුණෙකෝ ඉල්ලා සිටනවා ඔබට අපේ වැඩසරහන දහක් බැලුවොත් අඩුමගානේ ලයි් පන්සීයක් මේින් සහිට පනකටම ලයියක්ක්වත්දාන්නට බැරිකමක් නෑනෙ නේද ඉතිං ඒ කරන්න ඔබට දජනෙන අදහස් ලියන්න ඉතිං අපඒ ලොකු හයියක් අපිහෙනම් ඊලං කොටසට යන්න විරාමයක් ගන්නවා අපි ඔ බලංගින්න්න අයට පුළුවන් මෙතනින් ඊලං කොටසට පිවිසෙන්ට